නැවත එළියට මාපු අය. භාගයක් අද හොඳ නැතුව නැවත එළියට මාපු අය. භාගයක් අද නැද්ද? අම්මගේ ලෙඩේ භාගයක් අද දුන්නේ නැද්ද? අතීතයේ ඉතින් නේ තාපේ දේද පාදන්න සමානයි බත්තම් මේ උඹට සමානයි මේ අද්දක රොන්දර පෙවන බත උත්තරනවා තැන්කියු ඉතින් නේ ඉතින් නේ ඊළඟින් නම් අම්මට මම පෙන්නන්න බැයිද මොනවද කියවුන තේරුම් ගනින්න බයියා අවබෝධයෙන් හැමදේම කරපල්ලා කරන්නම් වාලේ පාම් මෙතන ඇති කෙලෝ ගත්තේ ඕක තමයි. පුළුවන් නම් ඔය කෙලෝ ගත්ත එකෙන් මිදියව්. අනුන්ට පේන්න යන ගමන නවත්තල එක මාදයක් බලපල්ලම් බලා. අනුන්ට පේන්න යන ගමන නවත්තල තමන්ට ඕන විදිහට අමල්ලම් මෙතන ඇති. ඈ තමන් නිමාඩුව ඵලයල්ලා. අනුන්ට පේන්න ගමන යන්න එපා. අනුන්ට ඕන විදිහට උඹලා හැඩ ගහෙන්නත් එපා. තමන්ට ඕන විදිහට තමන් ගමන ඵලයල්ලා සිරප්පු අතරපල්ලා මේ එළියේ නිදහස ගනිල්ලා. තමාගේ පරිසරයේ තියෙන්නේ ඇඟට ගනිල්ලා මාස 3යි ගැරන්ටිය තොපේ ඔළුවේ තියෙන ඔය පීඩා දුරු වෙනවා මයි නියතයි කැමති නැහැ එතනට යන්න පුළුවන් නැත්නම් ওই වලේම අගාධෙටම යන්න පුළුවන් ගඟක් දිගේ පහළටද පීනන්න ලේදි උඩටද ගලන ගඟක් දිගේ පහළට බල වැඩි මාස ගඟේ කොයි පැත්තට පීනන්නද ඈ බල ගඟක නානකොටෙම වැඩිපුරම පීනන්න ආද කොයි පැත්තටද වතුර පාරේ යන පැත්තේ නේද පීනගෙන යන්න බලන්නේ. අයි එක එකක් තියෙනවා පේන්න ලස්සනද නේ පීනන්නත් එපේ. අර පැත්තට පීනන්න කිව්වොත් ඔපි නෝන් දිනගාද ඔපි පීනන්න යන්නේ නැහැ. එහෙනම් ඔපි හිතන උඩට තමයි පීනන්න කියලා පීනන්න ගත්තොත් පල්ලෑට තමයි ඔපි පීනන්නේ. පල්ලෑට යන ගම් ඔය වතුර කොහෙට වැටේද කියලා නිත්‍ය කරිය හැකිද? මා ආගාධ කරන වැටෙන්න පුළුවන්. නැත්තම් මා මූදට එකෙල්ලේ දිගේ ගියොත් ඔය හරි අන්ත බයానක තනකට නෙමෙයි යන්නේ උඩට ගියා දැකපියවකෝ මනසෙන් උඩට ගියාම වලක් තියෙයිද ආරක්ෂාව නිතරින්ම නැද්ද උඩට යන්න යන්න අමාරුයි යන්න උඩට බය නැතුව යන්න යන්න ආරක්ෂාව වැඩි නැද්ද බා පල්ලෑට යන්න යන්න හයියෙන් ගාලන වතුරක් තිබ්බොත් යන්න යන්න මොකද වෙන්නේ ගිල එකපාරට ලොකු අගාධයක් තිබ්බොත් යන්න නැද බොක් ගාලා ඒ වගේ තමයි තොපි ගිහින් ඉවරයි ඔය අගාධෙට. දැන් මගේ යන ගමන් පුළුවන් නම් තියෙන අතුරු සිදුරකවත් එල්ලියව්. එල්ලලා ජීවිතේ ගොඩ දාගන්න බලපියව් අම්මේ තාත්තේ. මං බය නැතු කිව්ව උඹලගේ ඇඟෙන් ලෙඩ නිකම්ම නැති වෙලා යනවා. දිය වැඩියා කියන ලෙඩ හැදෙන්නේ නැහැ. එළිය ගත කරපල්ලා. ගේ ඇතුළට හුලං ගනිල්ලා. එන හුලක පිට වෙන්න දාගනිල්ලා. ඒතර උඹලගේ දිය වැඩියා කියන ඒවා වග්ගඩු රෝග පිළිකා ගොඩාක් නැති වෙලා යයි. මම දන්නේ ඔච්චරයි. ගත්තොත් තොපිට නොගත්තොත් තොපිට මට අදාළ නෑ මේක තොපිට පිළිගන්නත් බෑ කියලා දන්නවා තොපි කටවල් අරගෙන හිරපියව් විද්‍යාව කියන අටමල්ගලෙන් ඔය දොස්තරලා ටයිකෝඩ් දාගෙන ඇවිල්ලා යම් දවසක කිව්වොත් ආන් එදාට තොපි ඕක පිළිගන්න ආන් දොස්තර කිව්වා අම්මෝ එළියට යන්න ඕන ගිය ඇතුළින් ඉන්න හොඳ නෑ අලු අපි එළියම ඉන්න ඕන දොස්තරනේ කියන්නේ ආයෙතර තොපි එළියට යන අද එවන් නිවට අපත ජාතිය ටීවී එකෙන් තමයි ගුණ දොත් අපි හොයන්නේ ගුණාත්මක දේ අද හොයන්නේ කොහෙන් තමයි වැඩිපුරම ටීවී එකකින් ඇයි මේ ටීවී එකෙන් උඹලා හොයන්නේ උඹලගේ තියෙන තරම තමයි ඇයි මේ ටීවී එකේ ඇඩ් එක දාන්නේ ඔයින් යා මොකද යන උඹලට කැමති විදිහට දැකපල්ලා හරි ඒ අදවස වැඩිම ඉන්නේ කවුද මෙතන වැඩකම් කරගන්න ඇවිල්ලා අලුත් කට්ටිය ඒතකොට අලුත් කට්ටිය වැඩි වෙන්නේ ඇයි හේතුව නේද හොඳ වෙනවා වැඩි ඉඳලා අඩු ඉඳලා සාමාන්‍ය විදිහට හොඳ වෙන ඉඳලා උඹල තුල තමයි තියෙන්නේ මේක නැත්තම් මං කතාවෙදි කියපුව දෙයක් අල්ලගෙන වුණාම බැන බැන ඉඳපල්ලා මහා නායකලට මං බැන්නා ඔව් උඹලට පස්නේ නේපා උඹලට දැවෙන පස්නේ සමහරුන්ට ඔව් ආ වේදා බැන්නානේ වේදා කතා කරන්න දන්නේ ඈ පිටි උත්තර පුදන්න දන්නේ ඔහොම තමයි උඹලා කියන්නේ උඹලට ඕන විදිහට මාව දැකපල්ලා මං ඇවිල්ලා නැහැ තොපි ඉස්සරහා
ඉන්හම කුත්තියන්නෑ. මම යන වෙදකන් කරන්න එන්ඩ හරියට කරගනිල් ලබා කරගත්තොත් කාටද කරගන්නම් මෙතාතේ. ලෙඩක් හොඳයි නං මගින් අද මෙතැදි ලෙඩක් හොඳුනොත් තමන්ගේ කිසි දෙයක් මට එපා, වැඳුම් පිදුම් එපා. ඒ සියල්ල නිත්පලයි. උබල මේ උදේ නම් මං කියපු දේ තුළ තියෙන ඔබලට මහා දෙයක්. ගනිල්ල ඒකම් මෙතාතේ.